මේ පාලකයන් විසින් විනාශ කරලා තියෙන්නේ ආර්ථිකය විතරක් නෙවෙයි කෘෂිකර්මාන්තය විතරක් නෙවෙයි මෙරට රාජ්‍ය සේවය විතරක් නෙවෙයි මෙරට ජීවත් වෙන්න බැරි කම විතරක් නෙවෙයි හදලා තියෙන්නේ මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයත් විනාශ කරන්න දැන් පාලකයෝ පටන් අරන් තියෙන්නේ මිනිසුගේ ඡන්ද අයිතිය පවා නොදී කොල්ල කන්න සූදානම් වෙමින් ඉන්නේ මේ ඡන්ද කොල්ල කෑමට හේතුව මොකක්ද දන්නවද දැන් මේ රටේ ඕනම පොඩි එකකින් පවා ඇහුවොත් කියයි මේ ඡන්දේ නොතියන්නේ ඇයි පුතේ මේ රටේ පාලකයෝ කියලා ඇහුවම කියනවා මේ පාලකයෝ ඡන්දෙට බයයි මේ පාලකයෝ පරදින්න යන්නේ ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව දිනන්න යන්නේ ඒ බයට තමයි මේ ඡන්දේ නොතියනවා කියන කාරණේ මේ රටේ පොඩි දරුව පවා කියනවා ඒ නිසා අපි රාජපක්ෂලාට වික්‍රමසිංහලාට කියන්න කැමති උඹලා බොරු කියන්නේ නැතුව ඇත්ත කියපල්ලා අපිට බලය විතරක් නෙවෙයි නැති වෙන්න යන්නේ ධනය සහ වස්තුව සහ අපි ඇති කරගත්ත දීපල සහ ඒවත් නැති වෙලා හිරේ විලංගුවෙත් වැටෙන පාලනයක් එන්න යනවා ඒ හින්දා අපි මේ ඡන්දේ තියන්නේ කියන එක කියපල්ලා රාජපක්ෂලා පෙරදිලා නැද්ද ඉතිහාසයේ වික්‍රමසිංහලා පෙරදිලා නැද්ද ප්‍රේමදාසලා පෙරදිලා නැද්ද උන් පෙරදිලා තියෙන්නේ ඡන්ද විතරයි උන් ඡන්දෙන් පෙරදුනාට ඊළඟට බලයට ආපෙ උන් මුන් හොරකම් කරපු ධනෙ ගත්තේ නැහැ මුන් හිරේ විලංගුවේ වැට්ටුවේ නැහැ එහෙනම් මුන්ට බලය අහිමි වුණාට හොරකම් කරපු ධනෙ අහිමි වුණේ නැහැ හොරකම් කරපු දීපල අහිමි වුණේ නැහැ හිරේ විලංගුවේ වැටුනේ නැහැ දැන් ওই රාජපක්ෂලා හිරේ දානවා කියලා නේද වික්‍රමසිංහලා යහපාන ආණ්ඩුව හැදුවේ දැන් රාජපක්ෂලා පෙරදුනානේ බය නැහැ පෙරදුනා වික්‍රමසිංහලා බලයට ආවට බය වුණේ නැහැ වික්‍රමසිංහල හොරු ඇල්ලුවේ නෑනේ දැන් රාජපක්ෂල පහුගිය සැරේ බලයට ආවේ මහ බැංකුවේ මහවරා රාජ රනිල් අල්ලනවා කියලා නේ ආවේ රනිල් පෙරදුනා රනිල් බය වුණාද බය වුණේ නෑ ඇයි එයාට නැති වුණේ බලය විතරයි එයාට ධනෙ නැති වුණේ නෑ එයා හිරේ විලංගුවේ වැටුනේ නෑ ඇයිද දන්නවද මේ සැරේ බය වෙලා ඉන්නේ ප්‍රේමදාස දිනනවා නම් සජිත්ලා දිනනවා නම් මේ ඡන්දේ මේ කට්ටිය තියෙනවා ඇයි මේ සැරේ බය මේ සැරේ දිනන්න යන්නේ රටේ හැම සමීක්ෂණ වාර්තාවකින්ම ජනතාවගේ තුළු තුඩු රැවදෙන තැනටපත් වෙලා තියෙනවා මාලිමාව ජාතික ජනබල වේගයේ දිනනවා දිනුවොත් මේ සැරේ නැති වෙන්නේ රාජපක්ෂලාට සිරිසේනලාට ප්‍රේමදාසලාට වික්‍රමසිංහලාට නැති වෙන්නේ යන්නේ බලය විතරක් නෙවෙයි ධනෙ නැති වෙනවා හොරකම් කරපු දීපල නැති වෙනවා හිරේ විලංගුවේ වැටෙන්න යනවා අන්නේ වෙනකොට ඇඳිවතේ සුළුදිය පහ වෙනවා මල මුත්‍රා පවා යනවා මරබිය දැනෙනවා එතකොට ඡන්දේ තියන්න බැරි වෙනවා සල්ලි නැහැ කියලා කියනවා එක එක හේතු කියනවා රුපියල ශක්තිමත් වෙනවා කියනවා ආර්ථිකය ගොඩ යනවා කියනවා මේ පට්ට බොරු කොච්චර කල් ඇහුවද හරියට ලංකාවේ රුපියලට දැන් මොකද්ද දන්නවද වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ කලිසමට වෙච්ච දේ තමයි රුපියලට සිද්ධ වෙලා තියෙන්නේ ඒ කියන්නේ රනිල්ගේ කලිසම පහලට වැටෙනවා එතකොට රනිල් මේක ටිකක් උස්සලා ආපහු උස්සලා ගන්නවා එතන උඩින් තියෙනවා ආපහු පොඩි වෙලාවකට පහලට වැටෙනවා ලංකාවේ රුපියලත් අන්නේ වගේ රනිල්ගේ කලිසම වගේ වෙලාවකට පහලට වැටෙනවා වෙලාවක උඩට එනවා වැඩියෙන් හැබැයි තිබුණේ පහල එහෙනම් අපි දැන් මේ රටේ ජනතාවට කියන්නේ ওই කලිසම ගලවගෙන වැටෙන්න ඉස්සලා මිනිහකින් ගැලවෙමු මේ පාලකයන්ගෙන් ගැලවෙමු මේ සිස්ටම් එක චේන්ජ් කරමු නැතුව මේක බේරන්න පුළුවන් කමක් නැහැ රුපියල ශක්තිමත් නොවුණේයි දන්නවද හොරකම් කරපු නිසා දැන් මේ IMF එකේ ලෝන් එකක් ගැන කතා කරනවානේ ණයක් ගත්තට ප්‍රශ්නයක් නෙවෙයි තියෙන ප්‍රශ්නේ ණය අරගෙන කරන දේවල් වල තියෙන ප්‍රශ්නේ ණයේ තියෙන කොන්දේසි වලයි ප්‍රශ්නේ දැන් IMF බෙහෙත මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බෙහෙත 16 වතාවක් ලංකාව ගත්තානේ සිරිසේනලා ගත්තා වික්‍රමසිංහලා ගත්තා ප්‍රේමදාසලා ගත්තා රාජපක්ෂලා ගත්තා 16 වතාවක් කෙරිච්ච නැති වැඩේ 17 වෙනි වතාවෙන් ගොඩයයි කියලාද හිතන් ඉන්නේ මේ ගන්න ඩොලර් බිලියන 2.9ක් කුකුල් කොටුව නරියට බාර දෙනවා වගේ මහ බැංකු හොරාට නිබාර දෙන්න යන්නේ ඔය බිලියන 2.9ට සිද්ධ වෙන්නේ පහුගිය ඉතිහාසෙ වෙච්ච දේවල් එහෙනම් මේ පාලකයන්ගෙන් රට බේර ගන්න නැතුව මුංගෙන් මේ බලයේ ජනතාවාදී පාලකයන්ට ගන්නේ නැතුව දූෂිතය දූෂණයෙන් වංචාවෙන් දූෂණය තොර පාලකයන්ට දෙන්නේ නැතුව ඩොලර් බිලියන 2.9ක් නෙවෙයි ඩොලර් බිලියන 10ක් 100ක් හම්බුණත් මේ රටට සුගතියක් වෙන්නේ නැහැ එහෙනම් මේ වගේ රට ගොඩ ගන්න නම් හොරුන්ගෙන් රටවා රට මුදවා ගැනීම පළවෙනි අවශ්‍යතාවය අනිත් එක මේ පාලකයෝ අනුගමනය කරන ක්‍රියාමාර්ග දිහා බැලුවම පර්ණ වැඩේමනේ සිද්ධ වෙන්නේ පර්ණ වැඩේම සිද්ධ වෙන්නේ ණයට ගන්නවා ණයට කනවා ණයට තෙල් ගේනවා බදු ගහනවා දඩ ගහනවා ඔය පර්ණ සිස්ටම් එකේ වැඩ අලුත් සිස්ටම් එක ඕක නෙවෙයි වෙන්න ඕනේ ආර්ථිකය නැගිටවන්න ඕනේ කෘෂිකර්මාන්තය නැගිටවන්න ඕනේ ඒක නවීකරණය වෙන්න ඕනේ ඒක පළදායි වෙන්න ඕනේ ඒක යපුම් කෘෂිකර්මාන්තෙන් එහාට යන්න ඕනේ කෘෂි නිෂ්පාදන ආර්ථිකයක් හැදෙන්න ඕනේ ජාත්‍යන්තර වෙළඳපොළ කෘෂි නිෂ්පාදන වලට හොයන්න ඕනේ කෘෂි නිෂ්පාදනය හා බැඳිච්ච කර්මාන්ත ලංකාවේ බිහි වෙන්න ඕනේ උදළු තලයේ රටේ හැදෙන්න ඕනේ ට්‍රැක්ටරේ රටේ හැදෙන්න ඕනේ බීජ ටික රටේ හැදෙන්න ඕනේ පරණ ක්‍රමියව මොකක්වත් නැහැ ඒකම නෙමෙයි පවත්වගෙන යන්නේ කර්මාන්ත වැහෙනවා නම් ව්‍යාපාර වැටෙනවා නම් මොකද්ද රටේ දියුණුව පරණ සිස්ටම් එකනේ තියෙන්නේ ණයට අරන් විකුණන් කාලා මෙහෙම රටක් ගොඩ ගන්න බෑ එහෙනම් සිස්ටම් එක චේන්ජ් වෙන්න ඕනේ කියලා මේ අරගලයක් විසින් කිව්වා දැන් නිකන් හිතන්නකෝ
බද්දක් සාධාරණ බද්දක් ගැහුවම ලෝකේ මොනියම් මොහරටක් ඒ බද්ද ජනතාව පිළිගන්න ඕනේ ඒ බද්ද ජනතාවට ඔරොත්තු දෙන්න ඕනේ ඒ බද්ද විසින් රටේ ආර්ථිකය නැගිටින්න ඕනේ ඒ බද්ද විසින් රටේ සුබ සාධන කටයුතු පුළුල් වෙන්න ඕනේ දැන් මේ බද්ද මහ වදයක් කියලා නිතියේ බද්ද ගහනකොට ව්‍යාපාර වැටෙනවා බද්ද ගහනකොට වෘත්තිකෝ රට අතෑරලා යනවා බද්ද ගහනකොට වෘත්තිකෝ පාරට බහිනවා ඒ කියන්නේ බද්ද වැරදි කියන එක බද්දේ වේදනාව පේනවනේ එන මේ වේදනාවක් දීලා මේ රටක් ගොඩනගන්න බෑ අද බුද්ධිගල්නේ වේගවත් වෙලා වෛද්‍යවරු යනවා ඉංජිනේරවරු යනවා නීතිඥවරු යනවා ආචාර්ය මහාචාර්යවරු යනවා ව්‍යාපාරිකෝ රට අතෑරලා යනවා එතකොට රටක් වැටෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ රටේ පුරවැසියන්ට මේ පාලකෝ මෙන්න මේක වටනවා බුද්ධිමතුන් නැති කරනවා එහෙනම් ඒක අපි තේරුම් ගන්න ඕනේ මේක පහුගිය කාලේ තිබුණු තෙල් පෝලින් ගෑස් පෝලින් පොහොර නැතිවීම වලට වඩා බරපතලයි කියලා තේරුම් ගන්න ඕනේ IMF එකෙන් ඩොලර් ගන්න පුළුවන් චීනෙන් ඩොලර් ගන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී අවුන්සයක්වත් ගන්න ලෝකේ රටක් නැහැ ප්‍රජාතන්ත්‍රවාදී ණයට දෙන තැනවල නැහැ ප්‍රජාතන්ත්‍රවාදී අහිමි වීම කියන්නේ ඡන්ද නැතිවීම කියන්නේ මිනිසුගේ අයිතිවාසිකම් අහිමි වීම කියන්නේ අරගලයක් කරන්නවත් තමන්ගේ අයිති වෙනුවෙන් පාට බහින්නවත් දෙන්නේ නැහැ කියන්නේ ඒ රට ඒකාධිපතිත්වයට යනවා මර්ධනකාරී තත්ත්වයකට යනවා ඒ වගේ රටක් කඩන් ගන්නට පස්සේ ඒක රිපෙයාර් කරන එක ලේසි නැහැ මේ රටේ අවුරුදු 75ක ඉතිහාසෙ වැඩි හරියක් මේ රටේ පාලකයෝ ප්‍රජාතන්ත්‍රවාදයේ දඩයම් කරලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ලෝකෙන් ණයට ගන්න බෑ ඒක රටේ ජනතාව එක්කහුවලා රැක ගන්න ඕන එක තමන්ගේ අයිතිය අනාගත පරම්පරාවේ අයිතිය අන්න ඒ වෙනුවෙන් මේ අරගලයක් තියෙනවා මේ ජීවත් වීම සඳහා අරගලයක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී රැක ගැනීම වෙනුවෙන් අරගලයක් තියෙනවා මේ අරගලේ මොකද්ද තියෙන වැරද්ද මේ රටේ කෑල්ලක් ඉල්ලලා කරන අරගලයක්ද මේ වෙනම රාජ්‍යයක් කර ඉල්ලලා කරන අරගලයක්ද මේක තියෙන්නේ රස්සාක් ඉල්ලලා කරන අරගලයක්ද මේ තියෙන්නේ නෑ ජීවත් වෙන්න සරලන තත්ත්වයක් හදපල්ලා මේ බදු දරා ගන්න බෑ අපිට රට අතෑරලා යන්න වෙනවා බද්ද සාධාරණ විදිහට බදු තුලණය කරපල්ලා බද්ද අඩු කරපල්ලා බඩු මිල අඩු කරපල්ලා ඒක නෙමේ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දීපල්ලා ඡන්දේ දීපල්ලා පාට බහින දීපල්ලා කියලා මේ කුළුපොළු හමුදා දාලා පරණ ක්‍රමයට නේ යන්නේ එහෙනම් රනිල්ලට අපි මේ කියන්නේ රාජපක්ෂලාට කියන්නේ උඹලා අවුරුදු 75ක් පරණ මර්ධනකාරී ක්‍රමයේ අනුගමනය කරනවා දැන් ඒවට අහු වෙන પરම්පරාවක් දැන් රටේ නැහැ උඹලා පරණ සිස්ටම් එකට පොළු අරන් එනවා ඈ නිල නොවන හමුදා බිහි කරනවා තර්ජනේ මර්ධනය සිද්ධ කරමින් එනවා දැන් අලුත් බලවේග ජාතික ජන බලවේගයේ පරණ සිස්ටම් එක පැත්තක තියලා ඔන්න දැන් අලුත් සිස්ටම් වලට ඇවිල්ලා උඹලගේ උගුල් වලට උඹලගේ දහන් ගැට වලට උඹලා වෙන පිටණියක් හදලා කතා කරාට ඕකෙ සෙල්ලම් කරන්න අපි සූදානම් නැහැ මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී ඔබේ අයිතියක් අනාගත પરම්පරාවේ අයිතියක් ඒක ලෝකෙ ණයට ගන්න බෑ ඒක අපි රැක ගන්න ඕන එකක් ඒ රැක ගැනීම වෙනුවෙන් පාට බහිමු ඡන්දයක් දිය යුතුම තියෙනවා මේ ඡන්ද කල් දාලා තියෙන්නේ ඒ ඡන්ද ගන්න ඕනි මෙහෙම ගියොත් මුන් ඡන්ද විතරක් නෙවෙයි අනිත් දේවලුත් නැති කරනවා සල්ලි නැහැ කියලා ඡන්ද පත්‍රිකා අච්චු ගහන්න බැරි නම් මයි වෙල කොහමද සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රශ්න පත්‍ර අච්චු ගහන්නේ ලබන අවුරුද්ද කොහමද ජනාධිපතිවරණයට කොළ අච්චු ගහන්නේ ඒවටත් නැහැ කිව්වම ඔළුව වනාගෙන ඉඳිමුද ඔළුව හංගගෙන ඉඳිමුද ඔළුව පාත් කරගෙන ඉඳිමුද නැට්ට දෙපරන් දෙක අහගෙන ඉඳිමුද ඒ මොකා හිටියත් ජාතික ජන බලවේගය අපි ඉන්න සූදානමක් නැහැ